ඇත්තටම අද අපි මෙතන මේ එක්රැස් වුණේ රටට සුබදායි දෙයක් කිරීමේ අරමුණ ඇතුව මූලික ආරම්භයක් වශයෙන්. ඇත්තටම අපි නිදහසෙන් පස්සේ අපේ ආර්ථිකය සුද්ධංගෙන් සාමාන්‍ය අපි නිදහස් කරගත්තට පස්සේ අපි දැක්ක ක්‍රමක්‍රමයෙන් රට උඩට සාමාන්‍ය මට්ටමින් පැදලා එන පල්ලෙහ දැන් ගොඩාක් පල්ලෙහට ගිහිල්ලා තියෙනවා. ඉතින් අද අපි සලකද්දී මම හිතන්නේ මෙච්චර සම්පත් තියෙන රටක අපි දන්නවාද ආර්ථිකය කොතනද කියන්නේ. මම හිතන්නේ අද තවත් පල්ලෙහට දාලා තියෙන අපේ ආර්ථිකයේ සම්බන්ධ ලෝක නිර්ණයන් තුල සීසී තත්ත්වය දාලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් බොංකලු තත්ත්වෙට අපේ රට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව මේ අපි මේ සමාජය අපි වැඩියෙන් නියෝජනය කරන සුළු හා මධ්‍යම ප්‍රම ව්‍යවසායකයන්. ඒ ව්‍යවසායකයන් තමයි මේ තරම් හරි අපි රට ගෙනිච්චේ. අපි දන්නවා අපි ව්‍යාපාර කරන පුද්ගලයා හැටියට කොච්චර අපහසුාවක් අපි ව්‍යාපාර කරන්න ඕනේ. අපි සාමාන්‍ය වශයෙන් කියන්නේ අපේ ඇඟේ හයිය නැත්තම් මේ ව්‍යාපාර කරන්න බෑ. එච්චරම අමාරුයි. අපි දන්නවා ඉන්දියාවේ මැඩ්‍රාස් වගේ වාහනයක් කියලා තියෙන අමාරුකම ඉහළේවත් ලෝකේ ඕන තැනක කියලා ගන්න පුළුවන්. ඒ තත්ත්වයක තමයි අපි අද ව්‍යාපාර කරන්නේ. දේශපාලන වශයෙන් එන කරදර, ඒ වගේම බලපෑම්, මේ වගේම නිලධාරීන් වෙන හානි මේ රටක කිසිම දෙයක් හැමදේම ලංකාවේ ඉන්නේ බොහොම බුද්ධිමත් පිරිසක්. ඉතින් ඒ බුද්ධිමත් උනාට හැමදේම පටලලා තියෙන්නේ ඒ හැම වැඩ කරද්දී. අපේ ව්‍යාපාරක වලත් ওই තත්ත්වය තමයි. ඉතින් ඒක නිසා අපි බොහොම දක්ෂකමින් අමාරුවෙන් අපි මේ ව්‍යාපාර මෙච්චර කාල රැකගෙන ඉන්නවා. දැන් ඒක බොහොම අපහසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි කියන්න ඕනේ දැන් මේ ව්‍යාපාරිකයන් මේ හුස්මගෙන ටිකක් කර ඉන්නේ මේ රජයේ ණය සහනයක් දීලා තියෙන නිසා දෙසැම්බර් වෙනකන්. එතනින් පස්සේ ඒකත් ඉවර වෙනවා. මොකද ණය සහන දෙන්න ප්‍රධාන හේතුව තමයි ලංකාවේ මේ ව්‍යාපාර කිරීමට පසුබිමක් නැතිකම. ඉතින් දැන් ධනවාරි ඉඳන් මේ පසුබිම ඇති වෙන්න ඕනේ එක නැති කරන්න තියෙන තත්ත්වෙනුත් අපි මේ ණය සහන ලැබුණේ මාස දෙක තුනකට තවත් පල්ලෙහා තියෙනවා. ඉතින් මේ හැම දෙයකදීම ඉදිරියේදී අපි හිතුවා හැමදාම මේ දේශපාලකයන්ට නිලධාරීන්ට මේ රට බාර දීලා අපි නිවට වෙනවද? එහෙම නැත්නම් අපිට ඇත්තටම විකල්ප දෙකයි තියෙන්නේ. එක්කෝ මේක ගැටිලා මේක හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ රට දාලා යන්න ඕනේ. අපි මේ දෙකෙන් එක. ඒකෙදි හැම කෙනාම රට දාලා යන්න කැමති නැහැ. රටට ආදරය කරන පිරිසක් ඉන්නවා. අපි මේ පිරිසත් එක්ක අපි හිතුවා අපි ව්‍යාපාරික ප්‍රජාව නැගී හිටින්න ඕනේ කියලා. ඒක තමයි මේ අද මේ ආරම්භ කෙරුවේ. මේක අපි දිගටම ගෙනිනවා. මේක අපි ලංකාවේම හැම ව්‍යවසායකෙම මේක ඉන්නේ සුළු ව්‍යාපාරිකින් නම් ඒ කියන්නේ ලයිස්තිගතු ව්‍යාපාර ඇරෙන්න අනිත් හැම කෙනෙක්ටම මේ සමාජයට එකතු වෙන්න පුළුවන්. එතෙන්දී අපි කියන්නේ මේ සංගම් ගොඩක් එකතු වෙන්න ඕනේ. මේක ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් සංගම් තමයි එකතු වෙන්නේ. ඒ වගේම තමයි අනිත් සාමාන්‍ය ව්‍යාපාරත් කාණ්ඩ වශයෙන් මේ ප්‍රබල කළ ඒ ප්‍රධාන පුද්ගලයන් අපි මේ සංගමට එකතු වෙලා රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වලට උත්තර බඳින්න. ඉතින් ඒකදී අපි බොහොම බල සම්පන්න රට ආදරය කරන පිරිස ස්වේච්ඡායෙන් මේකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒක අපි දැන් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන රට ඉස්සරහට ගෙනියන්න මේක බොහොම ප්‍රබල කරන්න. මම හිතන්නේ මේක කිසිම දේශපාලන පසුබිමක් නැහැ. මෙතෙන් තියෙන ආර්ථික රැක ගැනීම. ආර්ථික රැක ගන්නයි කියන්නේ ලංකාව වැඩිම ආර්ථික මෙහෙවල මිනිසුන් රස්සාවල් දීලා බලාගන්නේ අපි. මම හිතන්නේ ලක්ෂ 50ක් විතර රැකිරක්ෂා දීලා අපි බලාගන්නේ. සුළු හා මධ්‍යම ප්‍රණ ව්‍යවසායකයන්. අපි දන්නා මහ බැංකු අධිපතිව පහුගිය ප්‍රාලේ ප්‍රකාශ කරන මේ රට පොඩි කරනවා කියලා. ඉතින් මේ ආර්ථිකය පොඩි කරන්න ඕනේ. ඒක හරි. එතුමා ඒ ආර්ථික න්‍යායන් තුල හිටියට මේක බොහොම වෙනස් තැනක්. මොකද අප්‍රේල් සිද්ධිය ඊට පස්සේ මේ කොවිඩ් සිද්ධියත් එක්ක මේ රටේ වෙච්ච සිද්ධිත් එක්ක මේ පොතේ දැනුම වැඩක් වෙන්නේ මේක බිම් මට්ටමින් මේක තේරුම් අරගෙන සාමූහිකව වැඩ කරන්න ඕනේ. මොකද මේ ප්‍රශ්නේ තියෙන පුද්ගලයාත් එක්ක ගැටිලා වැඩ කරන්න. මේක දැන් එහෙම නැහැ. ඉහළ පෙළේ තමු කිසි දෙයක් දැන නැති පොත්පත් ඉගෙන ගත්ත දැනුමත් එක්ක වැඩ කරගෙන. ඒක තමයි මේ රට වෙන හානි. දැන් ආර්ථිකේ කවුරු මොනවා කිව්වත් අද ආර්ථිකේ තියෙන තැන තියෙද්දි කොතන හරි වරදක් තියෙනවා. ඒ වැරද්දට උත්තරේ අපි නිවට වෙලා හරියන්නේ ඒක සුළු හා මධ්‍යම ප්‍රමාණ ව්‍යවසායකයන් සහ සියලු ව්‍යවසායකයන් අපි දැන් එක්කහුව වෙන බලාපොරොත්තු වෙන ඩිස්ත්‍රික් මට බොහොම ප්‍රබල. අපි මෙතනින් එහාට කිසිම දේශපාලනයකින් පස්සේ යන්නේ නැහැ. අපි මෙතනින් එහාට අපි නියමයන් හැදීමේදී රටේ නීති හැදීමේදී ව්‍යාපාරිකයන්ගේ බදු ප්‍රතිපත්තිවල අපි තින්න ඕනේ. මේක අපි බොහොම ප්‍රබල හඬක් කරනවා ඉස්සරහට. මොකද අපි එහෙම නැත්තම් මේ රට දාලා යන්න මොකද අපිට පසුබිමක් නැහැ ව්‍යාපාර කරන්න. මේක තමයි අද අපි මේ වගේ එකමුතු වුණේ. අපි ඉදිරියේදී ලංකන් බිස්නස් එන්පවරින් සොසයිටි සියලුම සමාජ ව්‍යාපාරික එකතු වෙන කරක අපි ගන්න බලාපොරොත්තු වෙන බොහොම සරල ආකාරයෙන් මම හිතන්නේ මම ආරාධනාකුත් කරන විශේෂයෙන් සියලුම ව්‍යාපාරිකයෙක් ලංකාවේ එකතු වෙන්න ඕගලංගේ හැම ප්‍රශ්නයකටම අපි පොදු ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේක බොහොම ප්‍රබල කළා. ඉතින් ඒක නිසා මේ රට ආරක්ෂා කළා. මොකද අපි මම හිතන්නේ ව්‍යවසායකයන් තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් අදට අපිට ප්‍රශ්නයක් නෑ ව්‍යවසායකයට. මොකද කියන්නේ තියෙන දේවල් විකුණලා රස්සා ලයින් කළා යම්කිසි මුදලක් ඉතුරු වෙයි ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටකට ගිහිල්ලා හරි ජීවත් වෙන්න හැකියාව තියෙනවා. එතනින් එහාට අපේ ළමයින්ට ලංකාවක් නෑ. ඒ වගේම අපි ඒක නවත්තන්න මේ ලංකාවේ අපේ ව්‍යාපාර නියුතිල ගොඩාක් මේ රටවල් වලට යනවා.
මේක බොහොම නරක තත්ත්වයක් මේක හිතනවා මේ රජයේ නිලධාරීන් හිතන්නේ ආ මේක නියමයි රට කියලා අපි රට සල්ලි අපි ප්‍රශ්න විසඳී කියලා මේක මේ එදා දැකින දෙයක් මොකද අපි ඒගොල්ල මේ ලංකාවේ විඳි අදීදී හෙටින්දී රට අදාළයයි ඒ වුණාට සාමික මේ රටේ ඉන්න ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ ලංකාව ජීවත් වෙන්න ඕනේ ඒ නිසා මේ මේ ප්‍රශ්න වලට උත්තර තියෙන කෙටි කාලින් හා දීර්ඝ කාලින් ඉතින් මේක හරි සරල උත්තර ගන්න පුළුවන් අපි හරි විනයක් ඇදුවා ඒ විනය හදලා නියමනයන් හදලා ඉදිරියේදී කරන්න අපි හැම ව්‍යාපාරික එකතු කරන්න බලාපොරොත්තු වෙන ඒක තමයි අපි මේ මේ සංගමේ සංගමයක් මෙතන මේ සමාජය අපි මේ හදන්නේ ව්‍යාපාරික සමාජය ඒකට මම විශේෂ ආරාධනාවක් අද කරනවා දිස්ත්‍රික් මට්ටමින් වෙළඳ සංගම් ඒ වගේම මෙතන එක එක චේම්බර්ස් තියෙනවා ඒ වගේම විවිධ සංගම් තියෙනවා ලංකාවේ ප්‍රබල සංගම් තියෙනවා දැන් තමුන්ගේ පෞද්ගලික මත මතාන්තර අත ඇරලා එකතු වෙන්න එතකොට අපි ලැජ්ජාවක් කියලා හිතන්න එපා මේක සංගමයක්ම නෙමෙයි මේක සමාජයක් මේ සමාජ අපි කවුරුත් එකතු වෙන්න. ඒ වගේ මේකට ගොඩාක් උදව් කරන්න පුළුවන් පිරිස ඉන්නවා. නීතිඥ මහත්තුරුන් උපදේශන කමිටු පුද්ගලයන්. මොකද මේ හැම කෙනෙක්ම තමුන් කරන්නේ රට වෙනුවෙන්. මොකද මේ රටේ මේ ආර්ථිකයේ වැටුණොත් විනාශ වුණොත් අපිට ජීවත් වෙන්න රටක් නැති වෙනවා. තව ටිකක් කල්ලාදී අනිසි පුද්ගලයන්ට මේ රටයි තියෙනවා. ඒක අපි නවත්තන්න ඕනේ. අපේ තියෙන මේ රට බේර ගන්න තියෙන අපි ලොකුම හයි. මොකද අපි මේ හැමදාම අපි හයි අතහැරලා දාලා තියෙනවා. මොකද ලක්ෂ 45ක් නම් අපේ හයි හැමදාම අතහැරලා අපි දන්නා මේ අප්‍රිකා රටවල් කළු ජාතීන් ගොඩක් හිටියත් පාලනය කරන්නේ තා සුළු කොටසක් සුළු ජාතීන් මේ සුළු ජාතීන්. ඒ தත්ත්වය තුළ අපේ ව්‍යාපාරත් එහෙමයි. අපි මේ ප්‍රබල හයියක් තිත අපි එකමුතුකමක් නැති නිසා පොඩි පොඩිසක් විසින් මහා පරිමාණ ව්‍යාපාරයෙන් තමයි හැමදේම රැකගන්න. ඒ වගේම අපි මේක දැන් වෙනස් කරන්න ඕනේ කාලය ඇවිල්ලා ඒක කෙරුවන් කරන්න පුළුවන්. කිසිම බැරි කමක් හරි සරලයි. ඒකට ඕනේ අපේ එකමුතුව බොහොම කෙටි කාලයක් තුන එකතු වීම. අපි ඒකට අද පෙළගස්සමු. ස්තුතියි.